අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. නොවැම්බර් 10ට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ නැතිනම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලා අස් වෙනවා. නමුත් දේශපාලන වේදිකාවේ මේ දිනවල කියවෙන්නේ මේ මැතිවරණ වසරක් බව. මැතිවරණයක් පැවැත්වෙන නමුත් පැවැත්වෙන්නේ කුමන මැතිවරණයද එයයි ප්‍රශ්නාර්ථය. රටේ ව්‍යාකූලභාවය විසඳන්නට හැකිවන්නේ කුමන මැතිවරණයටද යත් ප්‍රශ්නයක්. කෙසේ වෙතත් රටේ දේශපාලනේ මේ සියල්ල ගැනම අදත් අපි කතා කරන්නට සූදානම්. මේ බලය සජීව දේශපාලන සංවාදය. සූදානම් වන්නේ හඳුනා ගන්නට අද බලයේ දේශපාලන නියෝජනය ආරාධනා කළා. එක්සත් ජනතා නිදහස් සංධානයේ නියෝජනය කරමින් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා. අයිබෝවන් එක්සත් ජාතික පක්ෂය අද ප්‍රථම නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමන් මහතා. අයිබෝවන් එක්සත් ජනතා නිදහස් සංධානයේ පක්ෂයේ ඊළඟ නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා. අයිබෝවන් අවසන් නියෝජනය ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොමැති අමාත්‍ය අජිත් පීතිරේරා මහතා. අයිබෝවන් සූදානම් සූදානම් අපි බලමු මොනවද කතා කරන්නේ. විසීම් කල් තැබීම දූෂිත ඡන්ද විමසේවකට කිසිසේත්ම දෙවෙනි නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ මතය. මේව ඡන්ද විසී ඉතා අයුක්ති සහගත ලෙස ප්‍රමාද වූ බව කියනවා හැර කොමිෂන් සභාව කළ හැකි කුමක්? පළාත් සභා ඡන්ද විමසීම තියාගන්න බැරි වුණොත් නොවැම්බර් මාසේ 10 වෙනිදාට කලින් මා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙන්න ලස්සන. එතකොට එන ඔබතුමා කොටි කිය කොමිෂමේ සභාපති නෑ කලිසම ගැලවිලා. දැන් කොහොමද ඡන්ද ඉතුරු ටික කියන්නේ? එතකොට මොකද වෙන්නේ ජනාධිපති ඡන්දෙ? කොමිෂමේ සභාපති අතුරුදහන් වූ නිසා ජනාධිපති විරණේ කටයුතු ඉදිරියට ගෙන යාමට අර්බුදකාරී තත්ත්වයක් ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒකම නෑට ඕන අයින් වෙන්න පුළුවන්. එයා කැමැත්ත. එක එකනට ඕනේ අපි දෙන්නේ නෑ. අපි ආණ්ඩුව. අපි අපිට ඕන දේ කරන්නේ. මොන වේදයක් නෑ පළාත් සභාව පවත්ත. පළවෙනියෙන් තිබ්බ පළාත් සභා ක්‍රමය හොඳ නෑ කියලා මහින්ද දේශප්‍රියලා තමයි ඔය ප්‍රශ්න ඇති කරේ. පළාත් පාලනයෙන් කාපු ටින්කිරින්ද තමයි දැන් මහින්ද රාජපක්ෂලා තකුරුණ තියෙන්නේ. පළාත් සභාවෙන් මග අරින්නහද? පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනාව හැම වෙලාවෙම ඝනපූර්ණය. පිළිතුරු කතාවක් දෙන්න මග ඇරේ. අර වැඩ කළා තියෙනවා නම් මැතිවරණ වලට මූණ දෙන්න. බොරුවට කියලා වැඩක් නෑ. අපිට ඕන ජනාධිපති වරණේ. සියලු පක්ෂවල කැමැත්තෙන් තමයි පළාත් සභාව මැතිවරණ ක්‍රමයේ පාර්ලිමේන්තුවේ වෙනස් කළේ. එතකොට ඒක තවත් දුරටත් වෙනස් කරනවා නම් ඒ සියලු පක්ෂවල කැමැත්ත තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ මැතිවරණ තියන්නේ නැහැ කියලා ආණ්ඩුවට චෝදනා කිරීම වැරදි. මහ බැංකුව කොල්ල කනවට වඩා බරපතලයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයේ කොල්ල කන්නේ. පළාත් පාලන මැතිවරණේ අරගෙන ඒ වැදිච්ච කනේ පාරේ සැර තාම ආණ්ඩුවට දැනෙනවා. ඉබ්බෙක්ගෙන් පිහාටු ගන්න පුළුවන් හැබැයි මේ ආණ්ඩුවෙන් මැතිවරණ ගැනිලි බොරු. ඔය කියපු අයම පසුගිය කාලේ කිව්වේ අලුත් ක්‍රමයට තියන්න කියලා. දැන් ආපහු කියනවා පරණ ක්‍රමයට හරි තියන්න කියලා. ඉතින් මේ වගේම පැහැදිලි වෙනවා මේ මැතිවරණ ගන්න යන්නේ තමන්ට වාසි බලාගෙන. ඉතින් අපිටත් ඕනේ ජාතික මැතිවරණයක් හැකි ඉක්මනින් තියෙන එක. හැබැයි ඒ තියෙන ක්‍රමයට තියන්න ඕනේ. කාටවත් ඕන වුණ පළියට තියන්න බෑ. එහෙම කොහොමද ඒගොල්ලෝ මහා මැතිවරණ පළාත් සභාව මැතිවරණ ජනාධිපති රොද කියලා තීරණය කරන්නේ? මැතිවරණ තිබීමක් නෑ දාමි සාහස් කරන්නේ. මැතිවරණ කොමිෂන් සභාව විතර දේශපාලන පක්ෂයක් නෙමෙයි. පළාත් සභා මැතිවරණය කොහොම හරි අපි ජූනි මාසෙන් ඉස්සෙල්ලා තියන්න බලනවා. එකවර තියන්න. මැතිවරණයක් තියෙනකොට රජයේම අකර්මණ්‍ය වෙනවා. මේ පාඩුව නවත්තන්න ඕන. පළාත් සභා මැතිවරණයයි ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි මේ තුනම එක දවසක පවත්වනවා නම් එතනින් කතන්දරේ ඉවරයි. මෙසියල සමග රටේ වර්තමාන දේශපාලන තත්ත්වය අපි සාකච්ඡා කරමු. මෙතිවරණය මූලික කරගෙන 011-2-444-555 දුරකථනයේ 011-2-444-555 දුරකථනය සුපුරුදු ලෙසම ඔබට විවෘතයි. කතා කරන්න දෙවන වටේ දුවේ ප්‍රශ්නය යොමු කරන්න සාකච්ඡා ආරම්භ කරන්නේ ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාගෙන්. මන්ත්‍රීතුමනි, දැන් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දීර්ඝ වශයෙන් විවේචනයට ලක් කරන මෙතිවරණ පවත්වන්නේ මෙතිවරණ කල් දානවා වෙලාවට මෙතිවරණ දෙන්නේ නැහැ කියලා. හැබැයි පාර්ලිමේන්තුවේ විවාදයේ පැවැත්වෙන දවසේදී අවසානයේ පිළිතුරු කතාව සිද්ධ වෙනකොට විපක්ෂයේ ඝනපූර්ණයක් නැහැ. මොකද ඒ උනේ? සුදේව, අපි දැක්කා මේ ආණ්ඩුව දිගින් දිගටම මෙතිවරණ කල් දාපු ආණ්ඩුව. ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ තමයි කතා කරලා ආවේ. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණය අවුරුදු 3.5ක් කල් දැම්මා. අවුරුදු 3.5ක් කල් දාලා පළාත් පාලන මැතිවරණය ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හිතවත් සමාජ බලවේග කරන ලද දැවැන්ත උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් හැටියට පළාත් පාලන මැතිවරණය දෙන්න වුණා. දීලා එකෙන් හොඳටම කෑවා ඇති වෙන්න. ඉතින් ඒ කෑමේ
වේදනාව තාම දැනෙනවා. ඒ නිසා පළාත් සභාව මැතිවරණය දිගින් දිගටම දැන් කල්දමමින් ඉන්නේ. අප්‍රේල් මාස වෙනකොට තවත් පළාත් සභා දෙකක් විසිරෙනවා බස්නායර ඇතුළුව. නමුත් මැතිවරණය දෙන පාටක් පේන්නේ නැහැ. එතකොට ඒක තමයි දැන් මේ කොඳුරු තෙල් හත්පත්ටිකුයි තවත් ටිකකුයි හොයන බව තමයි පේන්නේ මැතිවරණේ පවත්වන්නේ. එතකොට මේ මැතිවරණය ඉල්ලා කරන අරගලයක් මොට කරන්න විවිධ තාලේ බොරු බේගල් අටවන බව තමයි පේන තියෙන්නේ. එතකොට ඇයි මේ මැතිවරණ දෙන්නේ නැත්තේ? ඇයි මැතිවරණ තියන්නේ නැත්තේ? මැතිවරණ තියන්නේ නැත්තේ වෙන මොකක්වත් නෙවෙයි. මේ ආණ්ඩුව මේ වෙනකොට මේ රට ඇදගෙන ගිහිලා තියෙන ප්‍රපාතයේ අගාධයේ විශාලත්වය මෙතෙක්යි කියා කියා නිම කරන්න බැරි තරමේ ප්‍රපාතයකට අගාධයකට ඇදගෙන ගිහිලා තිබෙනවා. දැන් අපි විශ්වාස කරන විදිහට මේ වෙනකොට මේ රට මේ දැන් මේ 2019 කියන්නේ අපි ඉන්නේ මෑත ඉතිහාසයේ රටක් හැටියට ජාතියක් හැටියට අපි සුවිශේෂී ජයග්‍රහණයක් ලැබලා වසර 10 සමරන වසර 2009 මැයි මාසේ තමයි වසර 30ක් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මැලේබග කවුරුත් මහා බියකරු යථාර්ථයකට ඇදලා දාපු බෙදුම්වාදී කොටස්තවාදී පරාජයට පත් කරලා අපි ජයග්‍රහණය සාමයට හුස්ම ගන්න දීපු දසවසරයේ සැමරුම අභියසමේ අපි ඉන්නේ අවුරුදු 10යි. දැන් මේ දසවසරයේ සැමරුම සාමයට හුස්ම ගන්න දීලා ජන සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදයේ කටහඬ දෙම උතුරෙත් නැගෙනහිරත් බටහිරත් ප්‍රජාතන්ත්‍රවාදයේ කටහඬ අවදි කරන්න දීලා දසවසරයේ සැමරුම සමරන්න ඉන්න වෙලාවේ දැන් මොකද වෙලා තියෙන්නේ? මේ රට ඉස්සරහට ගිය රට 7% අතකට ආර්ථික වර්ධන වේගයක් තියච්ච රට උතුරට යාලදේවි දුම්රිය ගිහිලා නැවත උතුර සහ දකුණ යාවෙච්ච රට සිංහල දෙමළ මුස්ලිම් කවුරුත් සමගි සම්පන්නව රට පිළිබඳ බලාපොරොත්තුෙන් විදේශගත ශ්‍රී ලාංකිකයෝ නැවත මේ රටට ආපු රට අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අර්බුද 5-6 බරපතල තත්ත්වයකට කොටු වෙලා තියෙනවා. ඒක නිසා තමයි ඒ අර්බුද වලට උත්තර නැති නිසා තමයි ජනතාව අතරට යන්න බය. ඒ නිසා තමයි පළාත් පාලන මැතිවරණයත් කල් දැම්මේ. ඒක අපි අඳුරගත්ත එක තමයි ආර්ථික අර්බුදේ. අද ආර්ථික අර්බුදය පිළිබඳ සුදේව අපි නෙවෙයි ඉතාම හොඳට කියනවා. එක වාක්‍යයකින් අද කියනවා ආර්ථික අර්බුදය ගැන රවි කරුණානායක අමාත්‍යතුමා මේ රට බංකොලොත් වෙන්නයි යන්නේ. මේ අපි නෙවෙයි කියන්නේ. මේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහත්තයා කියනවා මේ රට බංකොලොත් වෙන්නයි යන්නේ. අපි නෙවෙයි. එතකොට අපි දන්නවා එක පැත්තෙන් තෙරක් ඉමක් කොනක් නොපෙවෙන ආර්ථික අර්බුදයකට මේ රට හිර වෙලා ජනතාව හාමතේට සාගතයට වැටිලා තුන් වේල කාපු මිනිහා දෙවේලට එක වේලට ඇදගෙන වැටලා තියෙනවා. ඒකේ අපිට පුළුවන් කොච්චර පරිමාවකින් මේ ආර්ථික අර්බුදය වැඩි වෙලාද කියලා එක ඊගාව වටේදී පෙන්නනවා. ඊළඟ තමයි සිංහල දෙමළ මුස්ලිම් මැලේබක කාට සමගිය නිර්මාණය වෙමින් තියෙන අවස්ථාවේ බෙදුම්වාදීන්ට දොළපිදේනි දෙන ව්‍යවස්ථාවක් ගෙනල්ලා නැවත වතාවක් මේ රට අරාජික භාවයට පත් කරන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ සම්පත් ජාතිකයන්ට ලබා දෙමින් මේ රට බෙලහීන දුර්වල රාජ්‍යයක් බවට පත් වීමේ අර්බුදයක අපි පෙළෙනවා. අනිත් පැත්තෙන් ආගම්වාදී ජාතිවාදී කලකෝලාල ඇති වෙමින් ජනතාව නැවත වතාවක් ආගම්වාදී ලෙස ජාතිවාදී ලෙස කාකොටා ගැනීමේ ප්‍රවණතාවයක් බලා ඉන්නවා. ඒවට ධෛර්යය දෙනවා මිසක් ඒවා මර්ධනය කිරීමේ විධිමත් සැලසුම් සහගත ක්‍රමයක් වෙනුවට ඒවට ධෛර්යය දෙන ගිනි තියෙන තත්ත්වයක් නිර්මාණය වෙලා. අනිත් පැත්තෙන් මේ රටේ සભ્યත්ව උරුමයට ගහලා ඇතුළුනුත් ගහලා පිටිනුත් ගහලා එක පැත්තකින් මේ රට කුඩුකාරින්ගේ තෝතැන්නක් බවට, අනිත් පැත්තෙන් පාතාලකාරින්ගේ තෝතැන්නක් බවට, අනිත් පැත්තෙන් මේ රටේ සංස්කෘතිය සදාචාරය සම්පූර්ණ වනසන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒතකොට මේ අර්බුද 5කට කොටු වෙච්ච ආණ්ඩුවක් මේ අර්බුද 5කට උත්තර දෙන්න බැරි වෙච්ච ආණ්ඩුවක් මැතිවරණ තියයි කියලා අපිට හිතන්න බෑ. ඒ නිසා තමයි කොඳුරු තෙල් හත්පත්ටේ තවත් ටිකක් හොයනෝ වගේ මැතිවරණය ගැන මැතිවරණ ඉල්ලනකොට විවිධ නන්දඩවිලි කරන්න. විවිධ නන්දඩවිලි. දැන් අවසාන මොකක්ද දයගමගේ මහත්තයා කියන්නේ? එයා කියනවා තුනම එකට තියන්න ඕන. අකර්මන්නේ වෙනවා. පළ තුන මැතිවරණ තුනම එකට තියන්න ඕනි කියලා. මේ සැලසුම් සහගතව මැතිවරණ වලට බය වෙච්ච ජනතාවට බය වෙච්ච මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණයේ අවුරුදු 3.5ක් කල් දැම් පළාත් පාලන මැතිවරණයේ අවුරුදු 3.5ක් කල් දැම වගේ දැන් පළාත් සභා මැතිවරණයත් තවදුරටත් කල් දැමීම සඳහා විවිධ උපරවැට්ටි පාවිච්චි කර කර මේ කල් දැමීම තමයි මේ උත්සාහය. අපි කියනවා වහාම බය නැත්තම් මහත්තු බය නැත්තම් ඕන ඡන්දයක් දෙන්න ඕන ඡන්දයක් අපි ලෑස්ති දැන් ඒකාබද්ධ විපක්ෂය හැටියට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකට එකතු වෙලා තියෙන්නේ. අපි ලෑස්ති දෙන ඕනම මැතිවරණයකට ඕනම වෙලාවක දෙන ඕනම මැතිවරණයට පළාත් සභාව වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්, ජනාධිපති වෙන්න පුළුවන්. ඕනම මැතිවරණයක් අපිට දෙන්න අපි මේ රටේ ජනතාව අපි විශ්වාස කරන ජනතාව මේගොල්ලන්ට දුවන්න පාරවල් හොයන්න මදි වෙයි සුදේව මැතිවරණයක්. බොහොම ස්තුතියි මුජිබ රහුමන් මන්ත්‍රීතුමනි. එක්සත් ජාතික පක්ෂයේ බය වෙලාද? සුදේව, එක්සත් ජාතික පක්ෂය මේ බය වෙන්න කිසිම උමනාවක් නැහැ. මොකද මේ රටේ වෙනස් කරන්න බැහැයි කියලා හිතාගෙන හිඳලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 150ක් තියාගෙන හිඳලා ලංකාවේ මුළු පළාත් පාලන වුණ බලය අතේ තියාගෙන පළාත් සභා ඔක්කොම අතේ තියාගෙන ඊළඟට පොලිසිය, හමුදාව, නිල් බලකායවල්, එක එක බලකායවල්, සුදු වෑන්, මේ ඔක්කොම තියාගෙන තමයි අපි මේගොල්ලන්ව පරාජය කරේ. ඒ හින්දා අපිට කිසිම බයක් ඕමනාවක් සිටියේ තියාගන්න ඕමනාවක් නැහැ. නමුත් මේ තියෙන ඡන්දය කල් ගියේ යන්නේ ඇයි, ඒවා ගැන අපි ඇත්ත කතා කරන්න ඕනේ. පළවෙනිම දේ තමයි දැන් පළාත් පාලන මැතිවරණ මේ රටේ මනාප ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියන එක මේ රටේ සියලුම දේශපාලන පක්ෂ හැම ඡන්දයකදීම කතා කළා. මනාප ක්‍රමය හොඳ නැහැ, මේ මනාප ක්‍රමය දූෂිතයි, මේ ජනතාවට මීට වඩා වග කියන මන්ත්‍රීවරු පත් වෙන්න ඕනේ, කොට්ටාෂ ක්‍රමයකට යන්න ඕනේ කියන එක හැම මැතිවරණයකදීම පාර්ලිමේන්තු මැතිවරණවලදී, ජනාධිපති මැතිවරණවලදී කතා කළා. මහින්ද රාජපක්ෂ මහත්තයත් කතා කළා, අපිත් කතා කළා. නමුත් කවුරුත් ඒක කරේ නැහැ. හැම එක්කෙනාම කතා කරනවා, ඡන්දය ඉවරනාට පස්සේ ඒක මගහැරලා ගියා. නමුත් අපිට පළවෙනි වතාවට අපිට ආණ්ඩු බලය ලබාගෙන පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරලා පළාත් පාලන මැතිවරණ පළාත් පාලන ටික විසිරුවා හැරලා අපිට ඡන්දෙට ගිහිල්ලා ඒ දේශපාලන වාසිය අපිට ගන්න තිබුණා. අපි ආණ්ඩුවක් ඇටියට, පක්ෂයක් ඇටියට අපි ඒ දේශපාලන වාසිය නොතක මෙතුමන්ලා මේ පළාත් පාලන ක්‍රමයේ කොට්ටාෂ නිර්ණය කරලා ඒක වෙනස් කරලා මෙතුමන්ලා කරගෙන ආපු මේ කොටස අතරමඟ නැවතුණා. ඒ නැවතුණාට පස්සේ ඉතිරි ටික අපි ඇවිල්ලා කරලා තමයි මේ ඡන්දෙ තිබ්බේ. ඒකට ඒක කරන්න අපිට යම් කාලයක් ගියා. මේගොල්ලෝ සීමා නිර්ණය කොහොමද කරේ, කොහෙද කරේ? බැසිල් රාජපක්ෂ මහත්තයාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක මහත්වරු ගෙනල්ලා අර සුදු අධිරාජ්‍යවාදීන් දකුණු අප්‍රිකාව බෙදුවා වගේ මැප් එක මේසුඩ තියලා තමයි කොට්ටාෂ නිර්මාණය කරේ. එතකොට ඒවා ලිහන්න, ඒවා ටික නැවත සංශෝධනය කරන්න අපිට යම් කාලයක් ගියා. ඒ පළාත් පාලන මැතිවරණේ තියාන ඒක ඇත්ත. නමුත් ඒක කියලා අපිට පුළුවන් වුණා අපි ජනතාවට දීපු පොරොන්දුව, ඒ කියන්නේ මනාප ක්‍රමය අවෝසි කරලා කොට්ටාෂ ක්‍රමයකට ජනතාවට වග කියන මන්ත්‍රී කෙනෙක් ගේනවයි කියන එක අපිට අවාසි වුණත් අපි ඒ ක්‍රමයට කියලා ඡන්දෙ තිබ්බා. අපි මගහැරලා ගියේ නැහැ. ඒ ඡන්දෙ තුල අපිට අවාසියක් වුණා. ඇත්තටම අපි පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයත් එක්ක අපි ඡන්දෙට ගිහිල්ලා තිබුණා නම් අපිට මීට වඩා ලොකු වාසියක් අපිට ගන්න තිබුණා. අපි වාසිය ගන්න මේ හිතුවේ. අපි හිතුවේ මේ රටේ මේ කතිකාව මේ මනාප ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියන කතිකාව අපි සියලු දෙනාම කතා කළා. හැම වේදිකාවම කතා කළා. නමුත් කවුරුවත් ඒක කරන්න ඉස්සරහට ආවේ නැහැ. නමුත් අපිට සන්තෝෂ වෙන්න පුළුවන්, අපි පෙරදුනත් අපි ඒක කළා. කරලා අද පළාත් පාලන කොට්ටාෂවල යම් යම් අර්බුද තියෙනවා. ඒ ඡන්ද ක්‍රමය තුත් යම් විසඳාගත් යුතු දේවල් තියෙනවා. නමුත් ඒ කෙසේ වෙතත් ජනතාවට වග කියන, ජනතාවගේ ඡන්දෙට වටිනාකමක් ලැබෙන කොට්ටාෂයට මන්ත්‍රී කෙනෙක් පත් කරන්න පුළුවන් ක්‍රමයක් අපි හදලා දීලා තියෙනවා. ඒක තමයි ඒක වැදගත්ම දේ. මොකද කාන්තා නියෝජනය, කාන්තාව දේශපාලනට එන්නේ නැහැ. කාන්තාව අයින් වෙලා හිටියේ. කිසිම දෙයකට කාන්තාව සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට 125ක කාන්තා නියෝජනය ලබා දෙන්න පුළුවන් වුණා හැම ප්‍රාදේශීය නගර සභාවකම. අද ඒ වෙනස අපි කරලා තියෙනවා සමාජය තුළ. එතකොට ඒ වෙනස කිරීමත් එක්ක අපි සියලු දෙනාම එකඟ වුණා පළාත් සභා ක්‍රමයත් අපි අනිවාර්යයෙන්ම යන්න ඕනේ කොට්ටාෂ ක්‍රමයට කියලා. එතකොට ඒ එකඟත්වයේ උඩ තමයි දැන් ඒකේ සීමා නිර්ණයවල් පටන් ගත්තේ. එතකොට ඒ සීමා නිර්ණය පටන් ගන්නගෙන සීමා නිර්ණය වාර්තා ඉදිරිපත් වුණා. නමුත් ඒක යම් යම් ගැටලු මතු වුණා. අවසන් විනාඩිය. ඒ ගැටලු මතුවීම උඩ ඒ සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම සුළු ජන නියෝජනය කරන පක්ෂ, අනිකුත් සියලුම පක්ෂ හැම එක්කෙනාම ඒකේ තියෙන යම් යම් දේවල් පිළිබඳ ප්‍රශ්න මත කළා. එතකොට ඒක නැවත නිවැරදි කරන්න යම් කාලයක් ගියා. දැන් අපිට සියලු දෙනාම අපි එකඟ නම් නැවත පරණ ක්‍රමයකට යනවා නම් යම් යම් කොන්දේසි උඩ ගිහිලා අපිට පරණ කාන්තා නියෝජනය ගැන ඒවා සාකච්ඡා කරලා ඒව නැවත ඇතුළත් කරන්න ඕනේ කියලා අපිට පරණ ක්‍රමයට ඡන්දෙ තියන්න පුළුවන්. ඒ ඡන්දෙට කවුරුවත් බය නැහැ. නමුත් මෙතන තියෙන ප්‍රධානම දේ තමයි අපි පළාත් පාලන ඡන්ද ක්‍රමයේ ගියේ කොට්ටාෂ ක්‍රමයට.
අපි නැවත පලාත් සභා ඡන්ද ක්‍රමයට කොට්ටාෂ ක්‍රමයට යනවායි කියලා අපි සියලු දෙනාම පාර්ලිමේන්තුව අපි එකඟ වුණා. ඊළඟට සියලුම පලාත් සභා එක දවසේ තියන්න ඕනේ කියලා අපි එකඟ වෙලා තියෙන්නේ. ඒතකොට දැන් අපිට තියෙන්නේ අපි සියලු දෙනාම වාඩි වෙලා මං හිතන්නේ මේ සාකච්ඡාව පටන් අරන් තියෙන්නේ කැබිනට් මණ්ඩලෙත් මේ සාකච්ඡාව පටන් ගත්තා. ඊළඟට පාර්ලිමේන්තුවේත් මං හිතන්නේ පක්ෂ නායකයෝ අතර මේ සාකච්ඡාව දැනට පටන් අරන් තියෙන්නේ. ඒ හින්දා මේ සාකච්ඡාව පටන් අරගෙන අපිට පලාත් සභා ඡන්දෙද එහෙම නැත්නම් ජනාධිපති මැතිවරණයද අපි කියලා තීන්දුව අරගෙන අපිට පලාත් සභා මැතිවරණය අපිට පරණ ක්‍රමයට යන්න ඕනේ නම් අපිට පරණ ක්‍රමයට අවශ්‍යයේ නීති සංශෝධන කරන්න යන්න පුළුවන්. ඒ හින්දා එක්සත් ජාතික පක්ෂය හැටියට ආණ්ඩුවක් හැටියට අපිට ඡන්ද කල් දාන්න ඕනේ නැහැ. අපි ඡන්ද කඩකඩ කියලත් නැහැ. අපි ඡන්ද සලාක ක්‍රමයට තිබෙත් නැහැ. අපි කොළඹ නගර සභාව පරදිනවා කිය මේ පරදි අපිට දිනන්න බෑයි කියලා අවුරුදු ගණන් අපි කොළඹ නගර සභාවේ කොමසාරිස්වරයෙක්ව දාලා අපි නගර සභාවල් ගෙනිච්චෙත් නැහැ. ඒ හින්දා එහෙම අවශ්‍යතාවයක් අපිට නැහැ. නමුත් මේ ඡන්ද ක්‍රමයේ පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. ඒ ඡන්ද ක්‍රමයේ පිළිබඳ අදහස් තියෙනවා. ඒව සාකච්ඡා කරලා විසඳගෙන අපි ඡන්දෙකට යමු. ස්තුතිය කෙහෙලිය රඹුකැල මන්ත්‍රීතුමනි, මෙතුම කිනා කාරණේත් නම් කාගෙත් එකඟතාවයේ මත තමයි මේ ඡන්ද කල් කියලා තියෙන්නේ. එකඟතාවය කියන වචනේ පාවිච්චි කරනවා මැතිවරණ කල් දාගන්න. ඒක වෙන කතාවක්. ඒකට අපි විශේෂයෙන්ම මේ කතාවේදී කියවුණා ඡන්ද වලට අපි බය නැහැ. අපිට එහෙම ඡන්ද කල් දැමීමේ ඉතිහාසයක් නැහැ කියලා. ඒ වශයෙන්ම ඡන්ද කල් දැමීමේ දැඩි ඉතිහාසයක් ඔය කියන පාර්ශ්වයත් එක්ක තියෙනවා. විශේෂයෙන්ම පළවෙනි දශක 1977 මැතිවරණයෙන් පස්සේ මැතිවරණ සිතියම අකුලනවා කියලා තමයි ආරම්භ කරේ. මැතිවරණ සිතියම අකුලනවා කියලා පමණක් නෙමෙයි, ඊට පස්සේ කලගෙඩි ලාම්පු සෙල්ලම දැම්මා. විශේෂයෙන්ම රටේ ජනතාවට පාර්ලිමේන්තු මැතිවරණයක් කියන එක අමතක කරලා ඒක යටපත් කරලා කවදාවත් පුරුදු නැති කලගෙඩි ලාම්පු සෙල්ලමක් ගෙනල්ලා ජනමත විචාරණයකට ගිහිල්ලා රටේ මැතිවරණය කල් දැම්ම. ඒ නිසා ඒ ඉතිහාසය ගැන කතා කරන්න ගියොත් ඒ ඉතිහාසය කතා කරන එක පාඩුයි. මොකද හේතුව ඒ ඉතිහාසය ඉතා කටුකය තරම් සුදුසු නැහැ. ඊගාවට දැන් මගේ මිත්‍රයා ජපා මාත්‍රතුමා එදා සහ මෙදා ගැන කියන්න ගත්තා. එදා අපි 150ක් ඉඳලා 160ක් ඉඳලා 3-2ක් තිබිලා 18 ගෙනල්ලා ඔය කතන්දර. හැබැයි එදා මෙදා කියන එක කතා කරොත් හොඳයි නේද? يعني එදා ඒක ඇත්ත. එදා මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයෙක් වෙලා රටේ යම් අවශ්‍යතාවයක් තිබ්බා සියලු දෙනා එක. අද ඒකට ගලපන්න පුළුවන්ද? එදා 2015 ජනවාරි 8 වෙච්ච ඉදිරි සිදුවීම් සහ වර්තමානයේ දේශපාලන සිදුවීම් සම්බන්ධව ගැළපීමක් කරන්න පුළුවන්ද? ඒ නිසා බය කියන එක බොහොම පැහැදිලිව තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. අවුරුදු ගණනාවක් පරක්කු වුණා මේ මැතිවරණය තියන්නේ. අවුරුදු ගණනක් පරක්කු වුණාම මේ මැතිවරණයට කවුරු කවුරුත් කොටස්කාරය වෙලා හිටියා. අපි විරුද්ධව ඡන්දය දුන්නා. හැබැයි මතක තියාගන්න. ඒ වෙලාවේ ඒ කෙනාපු ක්‍රියාදාමය දිගින් දිගටම ප්‍රමාද කරලා පීඩණයට තමයි එයාට දෙන්න සිද්ධ වුණේ මේ මැතිවරණය. ඒ මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය 29.6% බහිනවා. බය කියන එක සාධාරණයි. ඡන්ද ප්‍රතිශතය 29.6% බහිනවා. ඉතින් බය කියන එක මම කියන්නේ ඕනම දේශපාලන පක්ෂයක් මේ දැවැන්ත දේශපාලන පක්ෂයක්. ලංකාවේ අඩුම මැතිවරණ ප්‍රතිඵලයක් ගත්තේ ශ්‍රීමා දිසානායක මැතිනිය අපේක්ෂකයෙක් නැතිව හිටපු වෙලාවේ ඉදිරිපත් වෙලා ගත්ත 36.92%. අද 29.6% එක්සත් ජාතික පක්ෂ බහිනවා. බයයි කියන එක සාධාරණයි. මම ඒ ගැන තර්ක කරන්නේ. එහෙම බය බිය යුතුයි. ඊගාවට මොකක්ද උනේ? පළාත් සභා මැතිවරණය කල් දාන්න ගේන වෙලාවේ අපි දිගින් දිගටම තර්ක කරා මේකට 3-2ක් අවශ්‍යයි කියලා. කථානායකවරයා පළමුවෙන් හිටියේ 3-2ක් අවශ්‍ය නැහැ. පහමාරට මැතිවරණය තියන්න පහමාරට ඡන්දය ප්‍රකාශ කරන්න ගත්තා. රහූ ෆකීම් රිෂාඩ් බදු දෙන් එතකොට මනෝ ගණේශල්ලා නැකිටලා ගියා යන්න. මේක අපිට වැඩක් නෑ, අපි මේකට විරුද්ධයි. මේක හැබැයි ඒ වෙනකොට රනිල් වික්‍රමසිංහ අමතිවරයා කල්පනා කරේ මේ 3-2ක් අවශ්‍ය නෑ. මැද්දදී එනවා 3-2ක් අවශ්‍යයි කියලා ඒජිස් ඩිපාර්ට්මන්ට් එකෙන් එහෙම නැත්නම් නීතිපතිගේ. කථානායක ඒක ප්‍රකාශයට පත් කරනවා. ප්‍රකාශයට කත් කරපුවා මෙන්න මේ අය දුවනවා 4 වටේ. මිනිස්සු හොයාගෙන එන්න. පහමාරට තිබ්බ නැති තිබන්න තිබ්බ ඡන්දය කල් දානවා 9 වෙනකම්. මම ප්‍රසිද්ධිය කෑ ගහන්න කැමති නිසා මම එක මේ දැන් කියලා තියෙන නිසා ඒ ප්‍රසිද්ධ වුණාට කමන්න ඒක ඇත්ත. මම කථානායකතුමා ගාවට ගියා. මම කථානායකතුමා ගාවට ගිහිල්ලා පෞද්ගලිකව ඇහුවා. කරු කථානායකතුමනි, ඔබට පොය පුටියේ තවදුරටත් වාඩි වෙලා ඉන්න ලැජ්ජ නැද්ද කියලා. වගකීමකින් කියන්නේ. එතකොට මා දිහා බලන ඉඳලක ඔව් කෙහෙලිය ලැජ්ජයි කිව්වා.
ඒකල්ල මගෙන් ඇහුවා ඔබතුමාට කතා කරන්න ඕනේද කියලා. දැන් කතා මේ අපි මිනිත්තු 7යි 12යි 8යි කියලා බේරගත්තකට හිටපු ගම අම්මන්න කතා කරා. ඔයාලත් කතා කරන්න මෙයාලත් කතා කරන්න. අයි මේකට ගේනකන් ඉන්න ඕනේ. මෙන්න ප්‍රජාතන්ත්‍රවාදී. එතකොට ඒ ඡන්දයෙන් පස්සේ දවස් දෙකකට පස්සේ මේ පුටුවේ ඉඳගෙන සුදේව ඔතන ඉඳගෙන මෙතන හිටියා විමල් රත්නායක. විමල් රත්නායක මන්ත්‍රීතුමාට හරියට තරහ ගියා මාත්ක අතින් පයින් ගහගන්න තැනට ආවා. මොකද හේතුව ඒ වෙලාවේ කිව්වා අනුර එන්න කියනකොට නැගිටලා ගියා. ජනතා විමුක්ති පෙරමුණ එදා ඡන්දෙ දුන්නා. ඡන්ද දීලා 150 හදාගත්තා. 150 හදාගත්තාම එදා මෙතෙන්දි මොකද්ද කියේ ඔබතුමාගේ රෙකෝඩින් ඕන නම් අරන් බලන්න. දැඩි කොන්දේශි මත මාස 3ක් ඇතුළත ඡන්දෙ තියන. අගමැතිතුමාට අපි කිව්වා අපිට වෙලාවක් දෙන්න කියලා. අගමැතිතුමා අපිට එන්නයි කිව්වා. මම දිනේෂ් කුණවද නැමැතිතුමා අපි කීප දෙනෙක් ගියා. ගියාම එතුමා කිව්වා නියත වශයෙන්ම අපි මාස 3ක් ඇතුළත මේක තියෙනවා කිව්වා. මොකද්ද මේ කියන කතා? මේ මොකද්ද මේ කියන කතා? මේ මාත් එක්ක කියපු කතාව මම හිටියා තව කණ්ඩායමක් හිටියා. ඒ සියලු දෙනාත් එක්කම. මම ඇහුවා ගරු අගමැතිතුමනේ හරියටම දිනයක් නම් මට කියන්න බෑ. හැබැයි මාස 3ක් ඇතුළත මේ වැඩපිළිවෙල අවසන් කරනවා. ඊට පස්සේ මොකක්ද උනේ? මුජපරවන් මන්ත්‍රීතුමා කියනවා 125 ගෙන අපෝය විරුද්ධ ඡන්දයක් පාවිච්චි කරා. දැන් එතකොට ඒකේ තියෙනවා ක්‍රියාවලියක්. ක්‍රියාවලිය මොකද්ද? ඒකේ අගමැතිතුමාගෙන් අගමැතිතුමා ප්‍රමුඛ කමිටි එකක්පත් කරනවා. කමිටි එකට මේක දාලා මාස දෙකක් ඇතුළත වාර්තාව දෙන්න ඕන. දුන්නා. අහනවද? නැම්. බොහොම පැහැදිලි. ඔවුන් මම මේ ඉගාවට කියන්න හේතුව ඒකට ඔවුන් මැතිවරණයට බයයි. මේක බය නැහැයි කියලා කියනවනම් මේ රටේ ජනතාව ඒක දන්නවා. දැන් මෙතන ඉඳලා අපේ ගරු ඇමතුමත් ගරු මන්ත්‍රීතුමත් මෙතන ඉඳලා කියන්න බෑනෝ අපි බය නැහැ කියලා. කියන්න ඕනේ රටේ ජනතාවට අපි කිසි බයක් නැහැ අපි ඕනේ ඡන්ද කරමු මොනවද සූදානම් කියලා. හැබැයි ඇත්ත කතාව මොකද්ද? රටේ ජනතාව දන්නවා. බය නැත්නම් රැස්සින් මැතිවරණ තියන්න. මැතිවරණයට තියන්න තියෙන්නේ එකම වාක්‍යයයි ජීෙන්න ඕනේ ප්‍රාදේශ පාර්ලිමේන්තුවේ සියලු දෙනා මත උස්සන්න සූදානම් අපි ප්‍රසිද්ධය කියලා දිනවා. ඕනෑම ක්‍රමයකට Tamanta කැමති විදිහකට මේක කරන්නයි කියලා. ආත උසරේ විතරයි තියෙන්නේ කරන්නේ නැහැ බයයි ඉතින් බය සාදාන අවසන් කරමු ඒ නිසා මම කියනවා රටේ ජනතාවට ඕන් කල්පනා කරා මේක කල් දාලා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගම්පෙරළි ආරම්භය ඔයසෙල්ලම ඔක්කොම දාලා රටේ ජනතාවට තව පාරක් අන්දන්න මම ඔබතුමාට පෙන්නන මේ දින 100 වැඩසටහනත් මං ගාව තියෙනවා අපි ඊළඟ වතාවට ඒක සටහන් කරමු දින 100 වැඩසටහන දැන් අමතකයි ඒක කෙරිච්ච නැතිව මං කියන්නම් ඔබතුමාට අවශ්‍ය දුන්නොත් මං කියන්නම් ඒ ටික එතකොට ඒ ටික යටපත් කරන්න දැන් ඊගාව මාස 6 කියනවා ගම්පෙරළිය දෙනවා වැඩක් කරන පාරවල් හදනවා ආරම්භ වෙනවා ඊගාවට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මම කියනවා මේ රටේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවකින් මුදල් අරගෙන යම් කිසි කෙනෙක් හැදලා ඉන්නවා නම් ඔහු ඒ හද දීපු අයට ඡන්ද දෙන්න කරුණාකර මම බොහොම පැහැදිලිව කියනවා හරි ඒ නිසා අවසන් කරමු ඒ සම්බන්ධව අපිට තර්ක නැහැ මැතිවරණ වලට බයයි බය වෙන්න හේතු තියෙනවා හේතුවම කියන්නම් හැබැයි අපි විශේෂයෙන්ම අර ව්‍යවස්ථා ගැනත් සමහරක් විතර අවශ්‍යයි අපි කතා කරමු රටේ වර්තමාන දේශපාලන තත්ත්වය කතා කරන නිසා සියල්ල කතා කරන්න පුළුවන් එමුතුමනි මිතුමනම් කියන්නේ දෙන්නම කියන්නේ බයයි කියලා පුතමා මෙහෙම දැන් ඔය අපි බය නැහැ කියලා කියන්න කියන ඕන්ට වඩා කියනකොට එකෙන් තේරෙනවා බයක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් එහෙමයි ඔකේ න්‍යාය. يعني අපි බය නැහැ කියලා කියන්නේ දැන් මෙතුමල්ල. හා ඒ වගේම කියන ඕගොල්ලෝ බයයි කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් ඕකේ අනිත් පැත්ත තමයි තේරුම ප්‍රායෝගික භාවිතේ. ඒ බය ඇති නැතිකම් කොහොම වෙතත් දැන් ගිය සිකුරාදා මේ බරපතල ප්‍රශ්නය පිළිබඳ විවාදයට අඩු ගානේ සමාජිකයන් ටික ගෙන්න ගන්නත් ඒකබද්ධ විපක්ෂයකට ඉඳ බැරි වුණා. තමගේ මන්ත්‍රීවරු ගෙන්න ගන්න. ඒක තමයි ඔය කෑ ගැහුවට තියෙන ඇත්ත උනන්දුව. ඉතින් මට නම් පේන්නේ මේ විවිධ ප්‍රකාශ කරනවා. නමුත් ඒක සත්‍ය தත්වේ තමයි මොකද්ද ප්‍රශ්නයක් ගැටලුවක් ඔය කණ්ඩායම තුල තියෙනවා. ඒ වගේම මම හිතන පාලන මෙතිවරණය පිළිබඳ කාරණා ටික ඒ ප්‍රමාදයේ පිළිබඳ කාරණය පැහැදිලි කරා මොජිබ මන්ත්‍රීතුමා. එම ක්‍රමයේ අඩුපාඩුකම් තියෙන අඩුපාඩු හදා ගන්න ඕනේ. නමුත් අපිට පුළුවන් වුණා මනාප ක්‍රමයේ නැති කාන්තා නියෝජනය තහවුරු වන කොට්ටාශයකට മന്ത്രി කෙනෙක් ඉන්න නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න. එහි තියෙන අඩුපාඩු අපිට හදා ගන්න පුළුවන්. දැන් ඒ වගේම පළාත් සභා මැතිවරණයටත් අපි පොරොන්දු වුණා. මම මේ කාරණේ මේ සාමාන්‍යයෙන් අවස්ථාවාදීර කියන කාරණයක් නෙමෙයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා. මනාප ක්‍රමය අහෝසි කර සමානුපාතික හා ඡන්ද කොට්ටාශ ක්‍රමය පදනම් කරගෙන මැතිවරණ පවත්වන්නෙමු. ඒ තමයි අපේ ප්‍රතිපත්ති. ඒතොර අපි ඒක දැනට පළාත් පාලන මැතිවරණ සඳහා ගල්ලා තිබෙනවා. පළාත් සභා සඳහා අපි ඒක ඉදිරිපත් කළා.
ඒ තමයි මේ දැන් තියෙන ක්‍රමවේදය. මේ ක්‍රමවේදයේ කොටස් දෙකක් තියෙනවා. එකක් සමානුපාතික නියෝජන ක්‍රමය, අනෙක කොට්ටාෂ නිර්ණය කිරීම. කොට්ටාෂ නිර්ණය කිරීමේ කාරණේදී මම හිතන්නේ පළාත් පාලන ඇමතුමා අසාර්ථක වුණා. ෆයිසර් මුස්තාෆා ඇමතුමා අසාර්ථක වුණා. එතුමමත් විරුද්ධව ඡන්ද දුන්න මම හිතන්නේ එච්චර කොහොමත්ම එච්චර හොඳ මේ කාරණයක් නෙමෙයි. කවුරුත් එක විවේචනයට ලක් කරා. කියන්නේ එතුමටත් විශ්වාස නැහැ. එතුමා මූලික වෙලා හදපු සීමා නිර්ණය. එතකොට දැන් මේ තත්ත්වය නිසා එකාතකින් යම් ප්‍රායෝගික ගැටලුවක් මතුවලා තියෙනවා. අනෙක් අතට මේ අපි එකඟ වෙච්ච මූලධර්ම කීපයක් තිබෙනවා. ඒ අපි ඔබතුමාල නෙමෙයි අපි. අපි එකඟ වෙච්ච මූලධර්ම තමයි සියලුම පළාත් සභා නමේම එකවර මැතිවරණ පැවැත්විය යුතු කියන මූලධර්ම. අවුරුද්දෙන් මාස 9ක් මේ අසනමැන්නේ මාස 2ක් විතර යන ඡන්ද ව්‍යාපාර කරන මුළු රාජ්‍ය ව්‍යුහයම අකර්මණ්‍ය වෙලා සියලු දෙනාම ඡන්ද ව්‍යාපාරට ගිහිල්ලා මේ ක්‍රමවේදයට යනකොට ජනතාවට ඒ රාජ්‍ය තන්ත්‍රයේ අකර්මණ්‍ය වීම නිසා විශාල පාඩුවක් රටට සිද්ධ වෙනවා. ඒ නිසා පළාත් සභා මැතිවරණය මොන ක්‍රමයකට තිබ්බත් එක දිනක පවත්වා අවසන් කළ යුතුයි කියන ප්‍රතිපත්තිය අපි ඉන්නවා. ඒ වගේම කාන්තා නියෝජනය තහවුරු කිරීම. හැමදාම කාන්තාව 51%කට 52%ක් විතර දැන් මේ රටේ ඉන්නවා. කාන්තාවන්ට සම තැන තිබෙනවා කියලා අපි පිළිගන්නවා. නමුත් දේශපාලනය තුළ කාන්තා නියෝජනය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. අෆ්ගනිස්තානයටත් වඩා අපි පිටිපස්සෙන් ඉන්නේ. දැන් අපි ඒ නිසා කාන්තා නියෝජනය තහවුරු කරලා අනිවාර්ය කරන්න අවශ්‍ය ප්‍රතිපාදන අරගෙන ආවා. දැන් ඒ නිසා අලුත් ක්‍රමවේදය තුළ අපි අනිත් පැත්තට ගියත් පරණ ක්‍රමයට ගියත් ඒත් කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා වූ ප්‍රතිපාදනයක් අනිවාර්යයෙන්ම අනුගමනය කර යුතු වෙනවා. ඒ වගේම ඒ පැරණි ක්‍රමවේදයයි ඔය අවශ්‍යතාවත් එකට සන්තුලනය කරගන්නට ඕනේ. ඒ නිසා අපි මේ කාරණය පිළිබඳව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් එකතු වෙලා මොකද 3-2 සම්මත කරපු නීතියක්. ඒක නිසා ඒ එකඟතාවයන් නැති කරගෙන සාකච්ඡාවෙන් සම්මුතියෙන් කරන්න අවශ්‍යයි. නොවැම්බර් 10 පිළිබඳ දිනය තමයි මෙතුවන කොන්සල්ස්තුමා කිව්වේ. මම එතුමාට පැහැදිලිව පේනවා මේ තිබෙන එකඟතාවයන් සත්‍යතාවය එතුමා දන්නේ. එතුමා ස්වාධීන නිලධාරි. එතුමා දන්නවා මේ සත්‍යතාවය තවන්ගේ වාසියට එතුමා ඡන්දි දීලා නැහැ. එතුමාට මේ සත්‍යතාවය පේනවා. එතුමා බොහොම ප්‍රායෝගික දිනයක් ප්‍රකාශ කරා නොවැම්බර් 10. ඒතකොට නොවැම්බර් 10 වෙන විට මම හිතනවා අපිට අනිවාර්යයෙන්ම පළාත් සභා මැතිවරණ පවත්වන්න පුළුවන්. ඊට කලින් පවත්වන්න පුළුවන්. ඊට කලින් පවත්වන්න සිද්ධ වෙනවා නේ 10 වෙනකොට ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් වෙනවා. ජනාධිපතිවරණයක් එක්ක සම්බන්ධයක් නැහැ නේ මේ මේකේ. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම පළාත් සභා සම්බන්ධ නීති. ජනාධිපතිවරණයත් ඒ කාලෙටම එනවා. ඒක වෙන කතාවක්. ඒ නිසා එක්කෝ ජනාධිපතිවරණයයි පළාත් සභා මැතිවරණ දෙකකට තියනවනේ මම ඒක විතර හිතන්නේ කොහොමද ක්‍රමයක් කියලා. එහෙමනම් ඊට පොඩ්ඩක් ඉක්මනින් පළාත් සභා මැතිවරණේ තියලා ඉන් පස්සේ ජනාධිපතිවරණ යන්න ඕන. ඒ කොහොම වෙතත් නොවැම්බර් 10 කියන මැතිවරණ කොමසාරිස්තුමා දීපු දිනය යථාර්ථවාදී ප්‍රායෝගික දිනයක්. ඒ දිනය අපිට ළඟා කරගන්න පුළුවන්. එකම දිනක කියන අවස්ථාව ඉෂ්ට වෙනවා. කාන්තා නියෝජනය සම්බන්ධ සංශෝධනය කරගන්න පුළුවන්. ඒ වගේම පැරණි ඒ ක්‍රමය මේ අලුත් ක්‍රමවේදයට ගැලපෙන පරිදි සකස් කරගන්න පුළුවන්. ඒ නිසා මැතිවරණ කොමසාරිස්තුමාට ඉල්ලාස් වෙන්න වෙන්නේ නැහැ. එතුමා ඒ තත්ත්වයට පත් කරන්න කැමති නැහැ. අපි හැමෝම එකතු වෙලා මැතිවරණ කොමසාරිස්තුමාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න, රටේ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න, එකපක්ෂීයකර වාසි පාඩු දෙමේ රටට හොඳ ක්‍රමයක් අනුව අපි අලුත් ක්‍රමයට මැතිවරණ තියමු. දිනන පරදිනක ජනතාවගේ තීරණයක්. ඒවා අපි ජය පරාජය දේශපාලනින් අපි බාර ගන්න. හොඳයි, බොහොම ස්තුතියි. අපි සිව් දනාම ප්‍රථම වටේ මූලික කරුණු දැක්වීම සිද්ධ කරේ. මූලික වටේ ප්‍රථම වැඩි වශයෙන් මැතිවරණ පිළිබඳව තමයි සාකච්ඡා කරේ. කෙසේතත් රටේ පවතින සියලු කාරණා පිළිබඳව සාකච්ඡා කරන අපි සාකච්ඡා විවෘත කරනවා දෙවන වටේදී. ඔබටත් ආරාධනා කරන්නේ 011-2-444-555 දුරකථනයෙන් ඔබේ ප්‍රශ්න යොමු කරන්න. ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න මේ ජනතා නියෝජිතයන් සූදානම් වෙමින් සිටිනවා. අපි විරාමයක් ගන්නවා.